ඔස්ට්‍රේලියා කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් අතර තිබුණු පළවෙනි T20 තරගයේ අවසන් වෙන්නේ අවසන් පන්දුවට ලබා ගන්න 4-5 එක්ක ඔස්ට්‍රේලියා කණ්ඩායමට ජයග්‍රහණය හිමි කර දීලා. තරගයේ මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩලු 3කට ලකුණු 215ක් ලබා ගන්න සමත් වෙනවා. ජයග්‍රහණය හඹා යන ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩලු 4ක් විතරක් අහිමි කරගෙන තමයි තරගයේ ජය ගන්නෙ. තරගයේ වීරියා බවට පත් වෙන්නේ නවසීලන්ත කඩලුකුත් දවාගෙන පන්දු 44කින් නොදෙවි ලකුණු 72ක් ලබා ගත්ත මිචෙල් මාෂ්. මාෂ් මේ ඉනිමේදී 6-5 එල්ල කරන්න සමත් වෙනවා. තරගයේ වීරියා බවට පත් වුණු මිචෙල් මාෂ් කිව්වේ ලකුණු 215ක් හඹා ගින් දිනපු එක ලොකු සතුටක් කියලා. ඕනෑම තරගයක ලකුණු 215ක් හඹා යනවා කියන්නේ හොඳ හඹා යාමක්. මම හිතන්නේ ටීම් සෙල්ලම් කළ ඉනිම තමයි ගොඩක්ම වටින්නේ. මේ වගේ ලොකු ලකුණු ගානක් හඹා යද්දී අපිට ටීම් ගොඩක් අවස්ථාවල අපිට හොඳ අවසානයක් දෙනවා. ඒ විදිහට මාෂ් අගය කරලා තිබුණේ පන්දු 10කින් ලකුණු 31ක් ලබාගෙන තිබුණු ටීම් ඩේවිඩ්ගේ ඉනිම. ඩේවිඩ් තමයි අවසන් පන්දු 3ට ලකුණු 12ක් ලබාගෙන තරගයේ අවසන් මොහොතේ වෙනස් කළ ඉනිම බවට පත් වුනේ. තරගයේ පරාජයෙන් පස්සේ නවසීලන්ත නායක මිචෙල් ස්ටේ කියලා තිබුණේ කඩුල් දවා නොගත්තොත් පරදිනවා කියලා දැනගෙන හිටියත් ඕන දේ කරන්න බැරි වුණා කියලා. අපි දැනගෙන හිටියා ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාද කරන්න නම් කඩුලු ගන්න ඕන කියලා. මොකද එයාලා සතුව ඉන්න ලොකු ප්‍රතිකරණ ශක්තියක්. මම හිතන්නේ අපි නරකට පන්දු යවුවේ නැහැ. හැබැයි එයාලා හොඳට පන්දුවට පහර දුන්නා. ඒ නිසා තමයි අපි පරාදුනේ. අපි පන්දුවට පහර දෙන වෙලාවෙත් මම හිතුවේ තරගේ දිනා ගන්න නම් ප්‍රතිවාදී කඩුලු දවා ගන්න ඕන කියලා. මොකද ඒ තනතිල්ලේ ප්‍රතිකරුවන්ට අපහසුයක් තිබුණේ නැහැ. කොහොම වුණත් අපි පරාද වුණත් හොඳ තරගයක් කණ්ඩායම් දෙකම සෙල්ලම් කළා. විශේෂයෙන් කියන්න ඕන මිචෙල් පන්දුවට පහර දෙද්දී අපි දැක්කේ බැට් එකේ කොන්නල වදිනේවත් 6-5 විදිහට අවසන් වුණේ. මම හිතන්නේ මිචෙල්ගේ ආම් වල හයිය හොඳයි. මාත් ජිම් යන්න ඕන කියලා හිතුණා ඒ පහරවල් දැකෙද්දී. ඔය විදිහට තමයි ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ගේ හැකියාව නවසීලන්ත නායකයා හිනාම් සුමුහුණෙන් අගය කළේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.